සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ මේ ඔබ දකින වීඩියෝ පටය සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එක අපිට පුජ්ජලෙක් ඒවලා ඔහු හපු දෙයක් තමයි. මේකේ මොන වගේ ලකුණක්ද තියෙන්නේ මෙතන ඇත්තටම ස්වභාවික පිහිටීමක්ද නැත්නම් මේක තව කෙනෙකුගේ නිර්මාණයක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක මවුන් අරගෙන තියෙන්නේ 2024 දෙවැනි මාසයේ 5 වෙනිදා. ඉතින් ඒ දිනය පෙන්වන්න තමයි මේ ටිකට් එකක් මෙතනදී පෙන්වන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ටිකට් එක ඇයි මෙහෙම පෙන්වන්නේ කියලා. ඉතින් මම හිතනවා අද දවසේදී ඔබට ඒක පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මෙතනදී මේ කොක්කක් වගේ දෙයක් නැත්තම් කොක්කකින් නිර්මාණය කරපු දෙයක් නැත්තම් මේක හරියක් විදියට කුමක් හෝ විදියට මෙතන යම්කිසි දෙයක් තියෙනවා කියලා ඔබට පේන්න තියෙනවා මේ පිහිටි ගලේ නිර්මාණය කරපු දෙයක්. එතකොට පිහිටි ගලේ නිර්මාණය කරා කියන හේතුව තමයි මේ ඉහලින් තියෙන්නේ අඳුරු පැහැයෙන් නැත්තම් අපි කියන්නේ ටිකක් අලුපාටට යුතු විදියට තමයි මේකේ නිර්මාණය තියෙන්නේ පිහිටි ගල. හැබැයි මේකේ ප්‍රධාන නිර්මාණය තියෙන්නේ කළු පාටින් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ ගල සම්පූර්ණයෙන්ම අපි තනි ගලක් විදියට ගත්තොත් එහෙම මේකේ වටේටම දන්වැල් දාලා නිකන් අර ලොක් එකක් දානවා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට මේ වගේ ලකුණු තියෙනවා නම් ගොඩක් අය කියන දෙයක් තමයි මේකට දෑකැත්තක් කියනවා. සමහරක් අය කියන දෙයක් තමයි පංකැත්ත කියලාත් කියනවා. මොකද එහෙම කියන්න හේතුව තමයි ගොඩක් අය දන්නවා පැරණි කාලයේදී වගේම මේ මෑත කාලිනවත් භාවිතා කරන දෙයක් තමයි මේ හේන්වල අපි කුරහන් කපන්න භාවිතා කරනවා පිහියක් වගේ දෙයක්. ඒක ගොඩක් කලාවට අපිට ඒක සමාන කරන්න පුළුවන් මේ දෑකැත්ත විදිහටම තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒකටත් පංකැත්ත කියලා කියනවා සමහරක්. ඉතින් ඒක නිසා ඊට අමතරව මේ අපි දන්නවා පැදුරු වියන්න භාවිතා කරනවා, කුළු වියන්න භාවිතා කරනවා. කුළු කියන්නේ ඒ කාලේදී කුළු වියනවා නෙවෙයි, කුළු ඒ කාලේදී ඒ කුළු නිර්මාණය කරපු ක්‍රම දිනවා. හැබැයි අද දවසේ නම් ගොඩක් වෙලාවට කුළු නිර්මාණය කරන්නේ අපි දන්න උණ බට වලින් විතරයි. හැබැයි ඒ කාලේ විවිධ දේවල් වලින් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි දන්න දෙයක් තමයි මේ පැදුර කියන එක. මේ පැදුර වියන්න වැඩිපුරම භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ පන් කැත්ත වගේ දෙයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒකට සමාන වන විදියට තමයි මේ ලකුණ නැත්නම් අපිට මේ කියන කොක්ක වගේ දේ දකින්න තියෙන්නේ. ඉතින් සාමාන්‍ය විදියට අපි ගත්තොත් එහෙම මේක සම්පූර්ණ ගලක් හැටියට ගත්තාම ගලේ දෙපැත්තෙන්ම මේ කියන වගේ කොකු දෙකක් තියෙනවා. හැබැයි මේ ගලේ පහළට යනකොට ඔබට ඒක හොඳින් පේන්න අපි සලස්වන්නම්. මේ ගලේ ප්‍රධාන ගලේ කොටසක් කැඩිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මොහු මේ වීඩියෝ එකේදී කියන දෙයක් තමයි මේ ගල ප්‍රධාන ගල, හැබැයි පල්ලින් තියෙන මේ තව ගලක් තියෙනවා කියලා. හැබැයි නෑ, අපිට පේන තියෙන දෙයක් තමයි මේ ඉහළ ගලේ තමයි තව කොටසක් කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කැඩිච්ච කොටසෙත් අර කියනවා වගේම ඒ වගේම කොක්කක් විදිහේ මේ විදිහේ දෙයක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මම මේකට ප්‍රධාන වශයෙන්ම කියන්නේ සතෙක් කියලා. ඒ කියන්නේ ගොඩක් කලාවට දැන් සඳහන් කරන්නේ මේ නායක නැත්තම් නාගයෙක් වගේ දෙයක් තමයි ඔහු සඳහන් කිරීමක් කරන්නේ මේකට. ඉතින් මේ නාගයා මේ පොළොවට බහිනවා වගේ විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගලේ මේ තියෙන දේ කියලා තමයි ඔහු කියන්නේ. නැහැ, මේක පැහැදිලිවම අපිට පේන්න තියෙනවා. මේ ඉහළ ප්‍රධාන ගලෙන් කොටසක් තමයි මේ කඩාගෙන වැටිලා තියෙන්නේ. හැබැයි මේක විතරක් නෙමෙයි, තව කොටසක් පල්ලෙයින් තියෙන එකයි. ඒ කොටසත් අපි හොඳට පෙන්වන්නම්. ඉතින් ඒ කොටසේ ගත්තොත් එහෙම නිකන් මොල්ලියක් වගේ කොටසක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මොහු කියන විදිහට මොල්ලියක් වගේ නිකන් අපි ගෙඩියක් වගේ කියලා තමයි කියන්නේ එතනදී. හැබැයි මේ ගෙඩිය කොටස සම්පූර්ණයෙන්ම ගත්තාම එතනත් අපි ටිකක් බලනකොට තේරෙන දෙයක් තමයි මෙතන ඒ කොටසක් විතරක් නෙමෙයි, තවත් කොටසක් තිබිලා තියෙනවා. ඒ කොටස සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහිල්ලා තියෙනවා. දැන් ඒ කොටස අපි පෙන්වන්නම්. දැන් මෙතනදී මොහු කියන දෙයක් තමයි මේ පල්ලෙයක් තියෙන ගලේ මෙතන මේ සිදුරු දෙකක් වගේ තියෙනවා. ඊට අමතරව මේ දකුණු පැත්තට වෙන්න තමයි මේ කියන මොල්ලිය වගේ කොටස තියෙන්නේ. මේ බලන්න මෙන්න මෙතනින් තමයි අපට පැහැදිලිව පේන තියෙන මේ මොල්ලිය වගේ කොටස. ඒකට කියන්නේ ගුලිය කියලා මොහු කියන්නේ. හැබැයි නැහැ, මේ ගුලිය විතරක් නෙමෙයි, ඉහළටත් මේ කොටස සම්පූර්ණයෙන්ම තිබිලා තියෙනවා. හැබැයි ඒ කොටස මේ වෙනකොට කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ කාරණාවක් තමයි මෙන්න මෙතන අපිට දකින්න තියෙන දේවල් දිහා අපි බලපුවාම සහ මෙතන මේ පුද්ගලයන් කියන තොරතුරුත් එක්ක බලපුවාම පේන්න තියෙන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේක ස්වභාවික පිහිටීමක්ද නැත්නම් නිර්මාණයක්ද කියලා. ඉතින් මේක පැහැදිලිව නිර්මාණයක් විදිහට අපිට දකින්න පුළුවන්. හැබැයි
මේක නිර්මාණය කරලා තියෙන්නේ පිහිටි ගලේ. ඒතර පිහිටි ගලේ මේ විදිය දෙයක් නිර්මාණය කරන්න ප්‍රධානම හේතුව ඇයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. අපි මේ සම්බන්ධව ටිකක් තොරතුරු හොයාගෙන යනකොට අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මෙවැනි විදිහේ ලකුණක් මෙවැනි විදිහේ ආරක්ෂාවක් දාන්නේ අපි ගොඩක් කාලවලට පොකුරක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මැනික් පොකුරක් කියන එක එහෙම නෙවෙයි. ගොඩක් අයට පොකුරක් කිව්වහම මැනික් නෙවතක් වෙන්නේ. එහෙම නෙවෙයි. මේ පොකුරක් ඒ කියන්නේ පොකුරක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු අපේ ගාව මොනහරි ලියවිලි වාගයක් තියෙනවා. එතකොට රත්තරම් බඩු තියෙනවා. තව මැනිකක් තියෙනවා කියලා හිතන්නකෝ. තව මොනවහරි විවිධ විදිය ඒ කියන්නේ එක වර්ගයක් නෙමෙයි විවිධ විදිය දේවල් ගොඩක් තියෙන තැනක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකට ආරක්ෂාවක් විදිහට තමයි මේ කියන ආරක්ෂාව දාලා තියෙන්නේ. මේක ආරක්ෂාවක්. එතකොට මේකට අතීතයේදී භාවිතා කරපු නම තමයි යන්ත්‍ර කියලා. ඉතින් අද දවසේදී අපි යන්ත්‍රයක් දානවා කියලා බහලා ඇති. ඒ යන්ත්‍රයක් කියලා කියන්නේ ආරක්ෂාවට භාවිතා කරපු දෙයක්. ඉතින් ඒක අපි විවිධ ආපල උපද්‍රව වලට භාවිතා කරනවා කියලා ඔබ දන්නවා. යන්ත්‍රයක් දාන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනදී මේ කරලා තියෙන්නේ. මේක එක්තරා විදිහේ යන්ත්‍රයක්. හැබැයි යන්ත්‍රය අද වෙනකොට කැඩිලා ගිහිලා තියෙනවා. එතකොට ගොඩක් කලාවට යන්ත්‍රයක බලපිහිටීම තියෙන්නේ ඒකේ සම්පූර්ණම යන්ත්‍රය තියෙනකොට. හැබැයි මෙතන සම්පූර්ණ යන්ත්‍රය නැහැ. යන්ත්‍රය විවිධ කොටස් වලට කැඩිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන බලපිහිටීම කැඩිලා ගිහිලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා මෙතන ඔය කියන වාගේ පොකුරක් තිබුණා නම් හෝ පොකුරක් ඒ කාලෙදි තිබ්බනම් ඒ පොකුරට මේ වෙනකොට හානි වෙලා ඇති. බොහෝ දුරට මෙතන තිබුණු දේවල් මේ වෙනකොට අරන් තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසා මෙවැනි ලොකේෂන් වල මොන වගේ දෙයක් තියෙනවද මෙතන ඇත්තටම නිදහනයක් තියෙනවද කියලා කෙනෙක් ගන්න ගියොත් එහෙම සමහරක් මෙතන කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මෙතන ඒ කාලෙදි භාවිතා කරපු ප්‍රධානම යන්ත්‍රයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔබ හිතන විදිහට මෙතන මොන වගේද මෙතන ඔය කියන වාගේ දෙයක් තියෙන්න පුළුවන්ද? හැබැයි ඒ කාලෙදී තිබ්බද අරගෙනද තියෙන්නේ ඔබගේ අදහස කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අපි මෑත කාලිනව දැක්ක දෙයක් තමයි ගොඩක් අය තවමත් චක්‍ර රාවණා channel එක subscribe කරලා නැහැ. ඉතින් ඒක සමහරක් කාලවට අමතක වෙනවා වෙන්න පුළුවන්. මොකද වීඩියෝ එකට ටිකක් අපි වැඩිපුර අවධානය යොමු කරනකොට subscribe කරන්න අමතක වෙනවා. ඉතින් පුංචි විනාඩියක් අරගෙන වීඩියෝ එකේ බලන ගමන් ඔබට පුළුවන් පහලින් තියෙන subscribe කියන button එක click කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඉක්මනින්ම අපි දාන වීඩියෝ ඔබ ගාවට ගෙන්න ගන්න. ඉතින් අද දවසේදී වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න, sub එකක් දෙන්න අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. Okay. Thank you.